පහුගිය දින කිහිපය ඇතුළේ දේශපාලන ලෝකයේ අමුතු අමුතු සිද්ධි ටිකක් වුණා. මේවා දිහා බලාගෙන ඉන්නකොට අපිටත් හිතෙනවා මේ රටේ මහා අමුතු අමුතු මිනිස්සු ටිකක් ජීවත් වෙන බව. අන්නේ අමුතු රට ගැන, ඒ අමුතු රටේ අමුතු දේශපාලනය ගැන අදත් අපි කතා කරමු. පළවෙනියෙන්ම පාලිත තෙවරප්පෙරුම මහත්මයා, මැතිතුමා, විශිෂ්ට මිනිහා අවසන් ගමන් ගියා. අපි කලින් කතා කරලා තියෙනවා වීඩියෝ ගණනාවක. ෆේස්බුක් එකේ ඇතුළු සමාජ මාධ්‍යවල බොහෝ අය බොහෝ දේ කිව්වා ලිව්වා. ඒ පාලිත තෙවරප්පෙරුමගේ හොඳම තමයි කතා කරේ. අතරින් බතර කීප දෙනෙක් නුගුණ ගැන කතා කරා. එහෙම නැත්නම් පාලිත තෙවරප්පෙරුම පිළිබඳ ඔය තරම් උත්කර්ෂයට නගන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඒක වෙනම කතාවක්. කොහොම වුණත් මේක ඇතුලේ අමුතු දේශපාලනයක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි පාලිත තෙවරප්පෙරුමගේ මළගමට අති විශාල ජනගඟක් ගලාගෙන ආවට ඒ මිනිහා 2020 ඡන්දෙන් පරාදයි කියන බව. ඒක අපි අමතක කරන්න හොඳ නැති එකක්. ඒකෙන් තේරෙන්නේ මිනිසුන්ගේ හැටි. එතනම් ගුණ කදම්බයක් ගැන වර්ණනා කරපු මිනිහෙකුට කතිරයක් ගහලා ඡන්ද දෙන්න සූදානම් වෙච්ච මිනිස්සු හිටියේ නැහැ. මේ රටේ හැටි එහෙමයි. මිනිස්සු එන තරමටම, මිනිස්සු පේන තරමටම ඡන්ද නැහැ. අනිත් එක තමයි ලොකු වරදක් තියෙනවා මේ ඡන්ද පත්‍රිකාවේ. අපි කැමති මිනිහට අපි කතිරයක් ගහලා පෙන්නන්නේ. කතිරේ කියලා කියන්නේ අපි අධ්‍යාපනය ලැබෙන කාලෙම උත්තරයක් වැරදි නම් වැරදි බව පෙන්වන්න තමයි කතිරය දැම්මේ. හරිනම් හරිය දැම්මේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඡන්ද පත්‍රිකාවේ අපිට ඕන මිනිහා ඉස්සරහින් අපි කතිරයක් ගහනවා. ඒ කියන්නේ තෝරා ගැනීමම වැරදි කියලා කියන්න වෙන්නේ ඇති. එක එක කතාවක්. ඊළඟ එක විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති බවට පත් කරනවා. ඒ පත් කිරීම පොඩි විහිළු සහගතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ අර්බුදේ නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතල දරන පුද්ගලයෝ කීප දෙනෙක්, ඒ කියන්නේ නිමල් සිරිපාලද, සිල්වා මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න වගේ අය. ඒ අය ආණ්ඩුවේ ඇමතිකම් දරන එක, ආණ්ඩුවේ ඇමතිකම් දරන එක වරදක් කියලා තමයි අර්බුදේ එන්නේ. එන්නේ නිමල් සිරිපාලලා, ලසන්ත අලගියවන්නලා, අමරවීරලාට කියනවා මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා. ඔහු කියනවා උඹලා ආණ්ඩුවේ ඉන්නවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අතහැරලා හිට යන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවනම්, ඒකේ ඉන්නවනම් ආණ්ඩුවේ තනතුරු අතහැරලා එන්න ඕන. ගැටුම එන්නේ එතන. දැන් ඒ ගැටුම ඔඩුදුවලා ඊයේ වෙනකොට විජේදාස රාජපක්ෂ වැඩ බලන සභාපතිවරයා බවට පත් කරනවා මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවය. එතකොට ඒ විජේදාස රාජපක්ෂත් ආණ්ඩුවේ ඇමතිවරයෙක්. පට්ට අවුල් නේද මේ කතාව? අර්බුදේ හැදෙන්නේ ඇමතිකම් දරන මිනිස්සු සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම මිනිස්සු සම්බන්ධයෙන් උදාහරණයකට ගත්තාම නිමල් සිරිපාලද සිල්වා කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. හැබැයි ඒ අය ඇමතිකම් දරන එකට විරෝධය දක්වලා තනතුරු වලින් එළවනවා. මෙන්න යකෝ, ඒ කට්ටියම ආණ්ඩුවේ ඇමතිකමක් දරන විජේදාස රාජපක්ෂ ආරංචිය හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සමාජිකත්වයේවත් නැති මිනිහේ අරගෙන වැඩ බලන සභාපති කරනවා. ඒ අප්සෙට් නැද්ද? අර තෙවරප්පෙරුම සම්බන්ධයෙන් කතාව වගේම මහ ජනගඟක් ගුණ ගයාගෙන තෙවරප්පෙරුම බලන්න එන අවසන් ගමනට ඡන්දෙන් පරාදයි. වෙන අපතේ ටිකක් තමයි පාර්ලිමේන්තුව යන්නේ කළුතර දිස්ත්‍රික්කෙන්. ඊගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදේ. මම මාරයි. ඊළඟ එක ගත්තහම කාදිනල් තුමා කියනවා අපි ගෝඨාභයට රැවටුණා කියලා. ඒක තමයි ලොකුම කතාව. අද දවසේ විශේෂම කතාව. හැබැයි මේ රැවටීම නිකන් hina වෙලා අපි රැවටුණා කියලා පැත්තකට දාන්න පුළුවන්ද? වීඅයි ලෙනින් කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. කළු ගලක් පුපුරා යන්නේ සියවෙනි කුළුපහරින් නම්, කළු ගලක් පුපුරා යන්නේ සියවෙනි කුළුපහරින් නම්, ඒ සියවෙනි කුළුපහර තරමටම පළමු කුළුපහරද වැදගත්.
එල්ලෙනින්ගේ කතාවක්. මම කියන්නේ JBP කාරින්ටත් එක්ක උඹලගේ නායකයානේ, උඹලා අදහන මිනිහානේ, උඹලා පෙළපාලිය අදටත් අරන් යන්නේ ලෙනින්ගේ ෆොටෝ එකනේ. ඒ හින්දා දැන් අපි අහනවා කාඩිනල්තුමා 2019 ජනාධිපතිවරණයේදී ඉතා බරපතල විදිහට පක්ෂග්‍රාහීව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළා. එයාම කියනවා අපි ගෝඨාභය විශ්වාස කළා. කාඩිනල්තුමා කියන්නේ ඒ ගෝඨාභය විශ්වාස කරපු නිසා තමයි ඒගොල්ලෝ ගෝඨාභයට ඡන්ද දෙන්න කිව්වේ. ඒතර ගෝඨාභය බලයටපත් වෙන්න එක හේතුවක් පළමෙනි කුළු පහර විදිහට කාඩිනල්ගේ හැසිරීම අපිට සලකන්න පුළුවන්. එයාම කියන විදිහට. ඒතර බලයටපත් වෙච්ච ගෝඨාභය අවසානයේ පිස්සු කෙලිනකොට කාඩිනල්තුමාට පුළුවන්ද අපිට ඒක අදාළ නෑ වගේ හැසිරෙන්න. ලෙනින්ගේ ප්‍රකාශය අනුවම ගත්තොත් එද පළවෙනි කුළු පහර තරමටම කළුගල පුපුරා යාමට තියෙන සියවෙනි කුළු පහරත් වැදගත් නම් සියවෙනි කුරු පහර තරමටම පළවෙනි කුරු පහරත් වැදගත් නම් කුළු පහරවල් 100ම වැදගත් නම් කළුගල පුපුරා යාමට හේතුවක් හැටියට ගෝඨාභයගේ පාලන කාලයේ ඒ අදූරදර්ශී පාලන ක්‍රමයට අර එකතු වෙච්ච සියලු දෙනා වග කියන්න ඕන. හැබැයි දැන් නැහයෙන් අන්නවා කාඩිනල්තුමා සාධාරණ පරීක්ෂණයක් රජයෙන් උනේ නැහැ අපි ගෝඨාභයට රැවටුණා කියලා. හැබැයි ගෝඨාභය බලයටපත් වෙච්ච ගමන් බලයටපත් වෙලා මාසයක් දෙකක් යනකොට කාඩිනල්තුමා කියනවා ජනාධිපති කොමිෂන් සභාව ඉතා සාර්ථකයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි සාර්ථක පරීක්ෂණයක් කරගෙන යනවා, අපිට ඒක විශ්වාසයි කියලා කියනවා. හැබැයි ගෝඨාභය පරීක්ෂණ පටන් ගන්නෙම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කරමින් හිටපු සානිය අබේසේකර සහ රවිසන විරත්න කියන පොලිස් නිලධාරීන් පැත්තකට දාලා ඔවුන් පැත්තකට විසිකරාට පස්සේ තමයි කාඩිනල්තුමා කිව්වේ අපිට ගෝඨාභය විශ්වාසයි පරීක්ෂණ සාර්ථක විදිහට කරගෙන යනවා කියලා. එහෙමනම් ඒ ප්‍රකාශය ඇතුලේ පවා මේ රටට වින කරන්න හේතු වෙච්ච පාස්කු ප්‍රහාරයේ ඇත්ත වහන් කරන්න හේතු වෙච්ච ගති ලක්ෂණ නැද්ද? දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි කාඩිනල්තුමා කතා කරන ওই පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳව නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ඒක සිල්ලර වෙලා එහෙම වුණේ කොහමද? අපි කියන්නේ පාස්කු ප්‍රහාරයේ මියගිය මිනිස්සු සහ ආබාධයන්ට පත්වෙච්ච මිනිස්සු නොසරකා හරින්න ඕන කියලා. අපි කියන්නේ අපි ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටපු මිනිස්සු. දැන් මේ කාඩිනල්තුමාගේ ප්‍රකාශයත් එක්ක මතුවෙන දේ තමයි අර මිනිස්සු සුළුතරේ බවට පත් වෙලා, ඒ වින්දිතයේ සුළුතරේ බවට පත් වෙලා 1 කෝටි 2 කෝටි 20 ලක්ෂයක් මේ රටේ ජනතාව වින්දිතයන් බවට පත් කරපු හැසිරීමක් කාඩිනල්තුමාගේ තිබුණා. මොකක්ද ඒ? ඒ තමයි ගෝඨාභය බලයට ගේන්න දායකත්වයේ දීම. දැන් කියන්නේ මං රැවටුණා කියලා. එයාගේ රැවටීම ඇතුලේ නෙවෙයිද ගෝඨාභයගේ පාලන කාලේ මේ රටේ මිනිස්සු සියලු දෙන අපහසුතාවයට පත් වෙච්ච 2 කෝටි 20 ලක්ෂයක් මිනිස්සු වින්දිතයන් බවට පත් වුණේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිස්සු තරමටම තෙල් පොලිමේ මිනිස්සු මියගියත් කාඩිනල්තුමාලගේ වැරදි හැසිරීම නිසා නෙවෙයිද? බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු ආබාධයන්ට පත් වුණේ, බාල බෙහෙත් නිසා මිනිස්සු මරණයට පත් වුණේ කාඩිනල්තුමාලගේ වැරදි තීන්දුව తీරන නිසා නෙවෙයිද? එමනම් මේ කාලය පුරා දේශපාලනික තීන්දුව తీරන නිසා මියගිය ආබාධයන් පත් වෙච්ච අසරණ වෙච්ච මිනිස්සු වින්දිතයන් නෙවෙයිද? ඒකට වග කියන්න ඕනේ නැද්ද කාඩිනල්තුමා? දැන් අපි රැවටුණා ගෝඨාභයට කියලා වැඩක් නැහැ. ඊළඟට තියෙන ප්‍රධානම කතාව තමයි කාඩිනල්තුමා ඊයේ පාස්කු දින සැමරුම් පස්වරුදු සැමරුමේදීත් රජයට චෝදනා කරනවා. රජයට චෝදනා කරනවා මේ පරීක්ෂණ හරියට කරගෙන යන්නේ නැහැ කියලා. හැබැයි තිරාන්නලස් ඇමතිවරයා ඊයේත් කියනවා මේ කතාව.
මම ඇමතිකම ගත්ත දවසේ ඉඳන් මම කාඩිනල් හිමිපාණන්ටත් කතෝලික සභාවටත් දිගින් දිගටම ආරාධනා කෙරුවා පොලිසියෙන් මෙතෙක් කල් කරලා තියෙන විමර්ශනය දිහේ බලන්න. මම සියලු දෙනාම ගෙන්නන්න ප්‍රසන්ටේෂන් එකක් කරන්න. මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් මට කියන්න. මම එක පොරොන්දුවක් දුන්නා, මේ රටේ ඉන්න ඕනම ලොක්කෙක් හරි ඒකට සම්බන්ධ තියෙනවා නම් මම ඔහුවත් අඩංගුට ගන්නවා කියලා. අවුරුදු දෙකක් තිස්සේ මම ආරාධනා කරනවා මේ පරීක්ෂණයට අප සමග එකතු වෙලා බලමු කියලා, මහා මොල කරුවෝ කවුද කියලා. නමුත් අවාසනාවකට වගේ ආඩිනල් හිමිපාණනුයි තව පූජකතුමන්ලා කීප දෙනෙක් ඔවුන් කරන්නේ මාධ්‍ය සාකච්ඡා තියතිය, ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ, මහා මොල කරු හොයලා නැහැ කියලා එකම පදේ හැම මේ මාධ්‍ය සාකච්ඡාවෙම ගහනවා. දැන් මේ ටිරාන්නලස්ගේ ප්‍රකාශයේ මේ කතාව ටිරාන්නලස් කිව්වේ ඊයේ විතරක් නෙවෙයි. මීට මාස ගණනකට උඩදී ඉඳලා දිගින් දිගටම ටිරාන්නලස් කියනවා. කතෝලික සභාවටත් කාදිනතුමාටත් ආරාධනා කළා වෙලාවක් දෙන්න කිව්වා මේ පරීක්ෂණ පිළිබඳව ඉදිරි කටයුතු කතා කරන්න. ඒකට වෙලාවක් දෙන්නේ නැහැ. ඒකනේ මේ ටිරාන්නලස් කියන්නේ. හැබැයි කාදිනතුමා හැම හරි ඉක්මනින් ජනතා විමුක්ති පෙරමුණ මුණ ගැහෙන්න වෙලාවක් ඉල්ලපුවම හරි ඉක්මනට ඒ වෙලාව දෙනවනේ. දීලා හම්බෝලා කතා බහ කරනවනේ. මාර වැඩක් ඒක. ඒතර මේ පරීක්ෂණ කරන කණ්ඩායම හම්බ වෙන්න කාදිනතුමා එකඟ නැහැ. මේ පරීක්ෂණ නොකර මිනිසු රවට්ටන ජනතා විමුක්ති පෙරමුණ මුණ ගැහෙන්න කාදිනතුමා එකඟයි. ඊට පස්සේ මේකේ වැදගත්ම කතාව තමයි මෙන්න මේක. රාජන උඩාන්සේ ඇහුවේ නැද්ද? ඒතකොට ඉබ්‍රහීම් කොහොමද ඔබතුමාලගේ ජාතිකල ඉස්තුවට ආවේ කියලා? නෑ, කාඩිනල් එක ඇහුවේ නෑ. මං හිතන්නේ ඔබතුමා වුණත් ඒක අහන එකක් නෑ. අර කාඩිනල්ට වගේ දැනුම තිබුණා නම් 2015 ජනතා විමුක්ති පෙරමුණට හෝ මං දන්නා දෙවියන් වහන්සේට පුළුවන්ද කියලා හිතන්න බෑනේ. 2019 දී එයාගේ පුතාලා බොම්පු පුරෝගණී කියලා. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ නීතිච්චවරයා මොකක්ද කියන්නේ? ඔහු කියන්නේ 2015 දී ඉබ්‍රහීම් නාන ජාතිකල ඉස්තුවට දාගන්නකොට 2019 බෝම්බ පිපිරීමක් ගැන අපිට අවබෝධයක් නැහැ. ඒක ජනතා විමුක්ති පෙරමුණට නෙවෙයි දෙයයන්ාසටවත් එහෙම හිතා ගන්න පුළුවන්කමක් නැහැ කියලා කියනවා. ඒක මාර කතාවක්. දැන් අපි මේ රටේ මිනිස්සුන්ට කියන්නේ ඔන්න ඔය කතාව. මොකක්ද? ජනතා විමුක්ති පෙරමුණ ගන්න තීන්දුව తీරන අනාගතයට වළංගු නැහැ කියලා ඒගොල්ලෝ ඔප්පු කළා. ඒ ප්‍රකාශයෙන් විතරක් නෙවෙයි අපි මේ ගණනාවක් වීඩියෝ දාලා තියෙනවා. දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනිකව ගත්ත තීන්දුව අනාගතයේ වැරදි කියලා පිළිගන්න සිද්ධ වුණා ඒගොල්ලන්ට. 1965 පක්ෂය ආරම්භ කරපු දවසේ ඉඳලා ඒගොල්ලන්ට සිද්ධ වුණේ ඒගොල්ලෝ ගත්ත දේශපාලන තීන්දුව වැරදුනා සමාවෙන්න කී කී ඉස්සරහට යන්න විතරයි. දැන් ඒක තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උත් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරයා කියන්නේ. 2015 ඉබ්‍රහීම් නානා දාගන්නකොට ජාතික ලයිස්සුවට 2019 දී එයාගේ දරුව බෝම්බ පුපුර ගනී කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැත්නම් එහෙම විනිශ්චයට එන්න බැරි නම් ওই දේශපාලනේ නොකර ඉන්න ඕන. මේව හරහා මේ රටේ මිනිස්සුන්ට කෙලවෙන එක නවත්තන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ අපි හැමදාම 88 89ක් ගැන කතා කරනවා, 71ක් ගැන කතා කරනවා. ඒගොල්ලෝ කියනවනේ ඒව කතා කරන්න එපා කියලා. හරි, අපි මේ කැරලි අරගල ගැන කතා නොකරෙමු. දැන් අපි කතා කරමු මෙන්න මේක. ජනතා විමුක්ති පෙරමුණ විධායකයට විරුද්ධයි එදා විධායක ජනාධිපති ධූරයට විරුද්ධයි. ඒකට විරුද්ධව මිනිසු කීයක් මරලා තියෙනවද? ඒ විධායක ජනාධිපති ධූරයට විරුද්ධව මිනිසු බරපු ජනතා විමුක්ති පෙරමුණ අදයි විධායක පක්ෂ අද විධායක අහෝසි කරනවා කියන කෑල්ලට එන්නේ නැහැ නේ ඒගොල්ලෝ. එදා පළාත් සභා ක්‍රමයේ හඳුන්වලා දෙනකොට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධයි. මේ රටේ මිනිසු ගණනාවක් ඝාතනය කළා ඔය පළාත් සභා ක්‍රමය නිසා. පළවෙනි පළාත් සභා ඡන්දය තියෙනකොට මුලින්ම ඡන්ද පොල් යන 3 දෙනා මරණවා කිව්වා, මැරුවා. දේශපාලන පක්ෂවලින් පෝලිං බූත් වලට නියෝජිතව දාන්න එපා කිව්වා, ගියොත් මරණවා කිව්වා, මැරුවා. එහෙම ජීවිත ගණනාවක් බිනිගත්ත ජනතා විමුක්ති පෙරමුණ දැන් පළාත් සභාව ගැන මොකද කියන්නේ? දැන් කියන්නේ පළාත් සභා ඡන්දය තියන්නේ නැහැ කියලා කෑ ගහන්නේ. පළාත් සභා ඡන්දය ඕන කියලා කියන්නේ. එහෙමනම් හැමදාමත් මේ සරලව ගත්තාම මේක ඕන තරම් ගැඹුරට කතා කරන්න පුළුවන්.
හැමදාමත් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ දේශපාලන තීන්දුව తీරණ ඇතුලේ වැරදි තමයි කරලා තියෙන්නේ. එහෙනම් ජවිපේ අද ගන්නා වූ දේශපාලන තීන්දුව තව අවුරුදු 3-4කින් කියනවා අපිට වැරදුනා කියලා. චන්ද්‍රිකා බලයට ගේන එක, චන්ද්‍රිකා එක්ක පරිවාසික උසුම් ගහන එක, මහින්ද බලයට ගේන එක, ෆොන්සේකා එක්ක එලිලා යන එක, මෛත්‍රීපාල බලයට ගේන එක, ඒ වගේ හැම තීන්දුවක්ම අරගෙන පස්සේ කියනවා වැරදුනා කියලා. ඊබ්‍රහීම් නානා ජාතික ලැයිස්තුවට දාලත් අද ඒගොල්ලෝ කියනවා අපිට එහෙම දිවස් නැහනේ, දෙයියන් වහන්සේටවත් කියන්න බෑ අපිට නෙවෙයි. එහෙමයි උත්තරේ. ඒක නිසා මෙන්න මේ දේශපාලනේ තේරුම් ගන්න ඕන. මෙන්න මේ தත්ත්වය තේරුම් ගන්න ඕන. කාදිනල්තුමා කියනවනම් අපි රැවටුණා කියලා. ඕ ඒක ඔබතුමාට රැවටෙන්න අයිතියක් තියෙනවා. ඔබ වහන්සේට රැවටෙන්න අයිතියක් තියෙනවා. හැබැයි ඔබ වහන්සේගේ රැවටීම ඇතුලේ මේ රටේ 2,20,00,000 අසරණ ජනතාව වින්දිතයන් බවට පත් වෙනවා නම් ඒකට ඔබ වහන්සේ වග කියන්න ඕන. ඒකෙන් ගැලවෙන්න බෑ. දැන් ගෝඨාභයට රැවටිච්ච ඔබ වහන්සේ ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරමින් ප්‍රකාශනිකුත් කරන්නේ, දැන් ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසයිද? එහෙම විශ්වාස කරන්න පුළුවන්ද? මොන පදනමෙන්ද විශ්වාස කරන්නේ? ජවිපෙම කියනවා අපිට 2015 වැරදිච්ච බව. ඊබ්‍රහීම් නානගේ දරුවෝ බෝම්බ පුපුර ගනී කියලා අපි දැනගෙන හිටියේ නෑ. ඒක කාදිනල්තුමාට නෙමෙයි දෙයියන් වහන්සේටත් කියන්න බෑ කියලායි කියන්නේ. එහෙමනම් දැන් කාදිනල්තුමා කොහොමද ජවිපෙ විශ්වාස කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. අපි මේ කතා කරමු මාතෘකා තුන ඇතුලේ මේ රටේ දේශපාලනේ තේරුම් ගන්නවා නම් ඔබට ඉතාමත්ම වටිනවා. මං හිතනවා එම බුද්ධිමත්ව තේරුම් ගන්න හැකියාවකුත් ඔබට තියෙනවා කියලා. CCTV කෝපි එක අයිස්ක්‍රීම්.